මේ වෙනකොට අපි ඕන තරම් රූපවාහිනී කතාමාලා වගේම චිත්‍රපටි බලලා ඇති හිරගෙදරකින් පැනලා යන කතාවක් අන්තර්ගත වෙලා තියෙන. උදාහරණයක් විදිහට කිව්වොත් මේ වෙනකොට රෑන්කින් වලින් ඉහළින්ම තියෙන චිත්‍රපටිය විදිහට සැලකෙන්නේ ෂෝෂන් රෙඩම්ෂන් කියන චිත්‍රපටිය. ඉතින් ඒ චිත්‍රපටිය තුළ අන්තර්ගත වෙන්නේ හිරගෙදරකින් පැනලා යන කතාවක්. ඒ වගේම ලෝකේ පුරාම ජනප්‍රිය වුණු රූපවාහිනී කතාමාලාවක් එහෙම නැත්නම් ටීවී සීරියස් එකක් තමයි ප්‍රිසන් බ්‍රේක් කියන්නේ. ඉතින් මේ ප්‍රිසන් බ්‍රේක් කියන රූපවාහිනී කතාමාලාව තුළ අන්තර්ගත වෙලා තින්නේ හිරගෙදරකින් පලා යාමක් සම්බන්ධව. ඇත්තටම හිරගෙදරකින් පලා යනවා කියන එක එච්චරම ලේසි පහසු කාර්යයක් නෙවෙයි. ඒ නිසාම මේක දවසකින් දෙකකින් සතියකින් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. සමහර අවස්ථාවල් වලදී අවුරුදු ගණනාවක් පුරාවට සැලසුමකට අනුව කටයුතු කරලා තමයි හිරගෙදරකින් පැනලා යන්නේ. ඉතින් ලෝක ප්‍රසිද්ධ හිරගෙදරින් පලා යාමේ සිද්ධියක් වන ඇල්කාට්‍රස් බන්ධනාගාරයෙන් පලා යාම ගැන තමයි අද අපි මේ වීඩියෝ එකකින් ඔයාලට කියන්න බලාපොරොත්තු වෙන්නේ. ඇත්තටම ඇල්කාට්‍රස් හිරගෙදර ගැන කිව්වොත් ඒක අධිආරක්ෂිත හිරගෙදරක්. ඒ වගේම මේ හිරගෙදර එහෙමත් නැත්නම් මේ බන්ධනාගාරයේ පිහිටලා තිබුණේ ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සැන් ෆ්‍රැන්සිස්කෝ වල ගොඩබිමෙන් කිලෝමීටර් 2ක් පමණ දුරින් මුහුද මැද. ඒ කියන්නේ මේ බන්ධනාගාරයේ සම්පූර්ණයෙන්ම පිහිටලා තිබුණේ ඇල්කාට්‍රස් දිවයිනේ. ඒ නිසා මේ ස්ථානයට ළඟා වෙන එකවත් මේ ස්ථානයෙන් පලා යන එකවත් එච්චර ලෙහෙසි පහසු කාර්යයක් උනේ නැහැ. මොකද මේක සම්පූර්ණයෙන්ම මුහුදෙන් වට වෙලා තියෙන දූපතක්. මේ වෙනකොට මේ බන්ධනාගාර ගොඩනැගිල්ල කෞතුකාගාරයක් විදිහට පවත්වාගෙන ගියත් 1934 ඉඳලා 1962 දක්වා කාලය තුළ මේ හිරගෙදර තුළ සිරකරුවන් 1545 දෙනෙක් රඳවා තබා තිබෙනවා. මේ ඇල්කාට්‍රස් හිරගෙදර සලකලා තින්නේ ඇමරිකාවේ තිබුණු ආරක්ෂිතම සහ පලා යාමට නොහැකිම සිරගෙදරක් විදිහට. ඒ හිරගෙදර තුළ කොච්චර ආරක්ෂාවක් තිබුණත් කොච්චර තාක්ෂණයක් පාවිච්චි කළා මුරසෙබළු යොදවලා තිබුණත් මහාසාගරයක් මැද දූපතක් විදිහට මේ හිරගෙදර පිහිටලා තිබුණත් 1962 අවුරුද්දේ ජූනි 11 වෙනිදා ෆ්‍රැන්ක්ලි මොරිස්, ජෝන් විලියම් ඇංග්ලින් සහ ක්ලැරන්ස් ඇංග්ලින් කියන පුද්ගලයන් 3 දෙනා පලා යන්නේ බිඳ දැමිය නොහැකි පලා යාමට නොහැකි මේ ඇල්කාට්‍රස් හිරගෙදර බිඳ දමමින්. ඔවුන් බන්ධනාගාරයේදීම නිපදවාගත් සිමෙන්ති සබන් සහ වැසිකිලි කඩදාසි වලින් මිනිස් හිස් 3ක් නිර්මාණය කරලා තිනවා. බන්ධනාගාරයේ අත්වැඩ සඳහා ලබා දුන්න සායම් වලින් ඒවා වර්ණ ගන්වලා තිනවා. එතනින් පස්සේ මිනිස් හිස කෙස් පාවිච්චි කරලා ඒ වගේ හිස් වලට అలවලා තිනවා. ඒවා තම තමන්ගේ ඇඳවල උඩ තියලා තමන් ඇඳේ නිදා සිටින බවට පෙනෙන ලෙස සකස් කළ මේ තිදෙනා 1962 ජූනි 11 වෙනිදා තමන්ගේ සිරකුටි වල තිබුණු අඟල් 6-9 ප්‍රමාණයේ වාකවුළු හරහා සිරකුටි වලට ඉහළින් දුවන වාකවුළු සංකීර්ණයට තමන් මාස ගණනාවක් තිස්සේ හාරා තිබුණු උමං දිගේ පලා යනවා. එතනින් පස්සේ අපද්‍රව්‍ය නලයක් දිගේ ඉදිරියට බඩගාන මවුන් චිමිනියක් දිගේ අඩි 30ක් විතර උඩට බඩගාලා තියෙනවා. එතනින් පස්සේ වහලයට නැගපු මවුන් බිත්තිවල තිබුණු පයිප්ප දිගේ පහලට බඩගාලා වෙරළට යාමට සමත් වූ බව කියවෙනවා. මේ අධිආරක්ෂිත ඇල්කාට්‍රස් හිරගෙදරින් පලා යන්නේ 3 දෙනෙක්. නමුත් මේ සැලැස්මට සිව්වැන්නෙකුත් හිටියා කියලා සඳහන් වෙනවා. ඒ කියන්නේ ඇලන් වෙස්ට් කියන පුද්ගලයෙකුත් මේ පලා යාමට සම්බන්ධ වෙලා තියෙනවා. නමුත් ඔහුගේ වාකවුලුව විවර නොවීම නිසා ඔහු දමා පලා යාමට මොරිස්සා ඇංග්ලින් සහෝදරයන්ට සිද්ධ වෙලා තියෙනවා. පසුව ඔවුන් විසින් බන්ධනාගාර නිලධාරීන්ට දුන් කට උත්තරයකට අනුව බන්ධනාගාරයෙන් ලබා දුන් රබර් වැහි කබා සහ ලී කැබලි ආධාරයෙන් පහුරක් සකස් කරගත් බව පැවසෙනවා. FBI ආයතනය විසින් මෙම සිරකරුවන් 3 දෙනා පලා යමින් සිටියේදී මුහුදේ ගිලී මිය යන්නට ඇතැයි ප්‍රකාශ කරනු ලැබුවත් ඔවුන් ඇත්තටම මිය ගියාද එහෙමත් නැත්නම් ඔවුන් නිරුපද්‍රිතව ගොඩබිමකට ලං වෙලා පලා ගියාදයි කිසිවෙකුත් දන්නේ නැහැ. කොහොම නමුත් ඔවුන් 3 දෙනාට හැකියාව ලැබෙනවා බිඳීමට නොහැකි හිරගෙදරක් විදියට සලකපු ඇල්කාට්‍රස් හිරගෙදර බිඳ දමලා ඒ ස්ථානයෙන් පලා යන්න. මේ විදිහට හිරගෙවල් වලින් පලා යාමේ සිද්ධි තවත් බොහෝ ප්‍රමාණයක් ලෝකයේ තුල වාර්තා වෙලා තියෙනවා. ඒව ගැනත් අපි ඔයාලට වීඩියෝ එකක් අනිවාර්යයෙන්ම ඉදිරියේදී අරගෙන ඉන්න. මේ වීඩියෝ එක ගැන අදහසක් අනිවාර්යයෙන්ම පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. අපි අලුත්ම වීඩියෝ එකකින් හම්බෙමු. සියලුම දෙනාට සුබ දවසක්.